무드 하운드르오 무드웰라 아우르두 미삭 야네캄 කිසිම විනය නීතියක් රීතියක් පැනෙවි නෑ. දශක දෙකක් වන ඒ කාලය තුළ බුදුබණ අහලා ගිහි පැවිද්දන් ලක්ෂ ගණනින් මාර්ගඵල ලැබුවේ සියලුම බුදුවරුන්ට ප්‍රමුඛයි කියලා බුදුහාඳුරම දක්වලා තියෙන මූලික බුද්ධානුශාසනාව උඩ ක්‍රියාත්මක වීමෙන් බුදුහාඳුරෝ පින්වම් පැවට පස්සේ ඒ අනුව ක්‍රියා කරලා රහත් වෙච්ච උත්තමයන් ගැනත් වාර්තා වෙලා තියෙනවා. පැවිදි බවට පත් නොවී රහත් වෙච්ච ඇත්තන් ගැන වාර්තා වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1991 දී පිරිනමන් පාපු මයේචි කායිව් කියන අටසිල් මෑණියෝ 1952 නොවැම්බර් 1 වෙනිදා රහත් වෙච්ච බව වාර්තා වෙලා තියෙනවා. ඒ රහත් බව ඔප්පු වෙන සාධක ඒ සිල්මෑණියන්ගේ භස්මාවශේෂ වලින් තහවුරු වෙනවා. ඒ භස්මාවශේෂ තායිලන්තයේ අදත් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ වුණාට ඒ භස්මාවශේෂ මුතු බවට මැණික් බවට පළුග බවට පත් වෙලා තියෙනවා. එයින් පැහැදිලි වෙනවා ඒ අටසිල් මෑණියෝ බුද්ධානුශාසන අනුව ක්‍රියා කරලා රහත් වුණායි කියලා. ඒ වගේම තායිලන්තයේ අන්තිමටම පිරිනමන් පැවිදි රහතන් වහන්සේ 2011 ජනවාරි 11 වෙනිදායි උන්වහන්සේ පිරිනමන් පැවේ. උන්වහන්සේගේ භස්මාවශේෂත් මුතු බවට මැණික් බවට පළුග බවට පස් වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා උන්වහන්සේ බුද්ධානුශාසනාව අනුව ක්‍රියා කරලා රහත් වුණායි කියලා. ධම්ම පදයේ දැක්වෙනවා ඒ මූලික බුද්ධානුශාසනාව බුද්ධ වග්ගයේ 5 වෙනි ගාථාව වශයෙන්. ඒ ගාථාවේ කියවෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්සුපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. ඒතම් කියන්නේ මේ තමා බුද්ධානුශාසන සියලුම බුදුරුන්ගේ අනුශාසනාව. හැම බුදුවරයෙක්ම ශ්‍රාවකයන්ට කරන අනුශාසනාව අනකිරීමක් නෙවෙයි, ආඥාවක් නෙවෙයි, විනය රීති පැනීමක් නෙවෙයි. මෙන්න මේම කළොත් නිවන් දකින්න පුළුවන් කියන උපදේශයක් තමයි ඒ අනුශාසනාවේ තියෙන්නේ. ඒකේ මූලිකම කටයුත්තම සබ්බ පාපස්ස අකරණක් කියන්නේ. පව්කම් වලින් වැළකී සිටීම. පාප කියලා කියන්නේ පචදාතයෙන් එන ක්‍රියාපදයක්. අතීත ප්‍රසන්න පදයයි පචදාතයේ පචති කියන්නේ පිසිනවා කියන කෑම් පිසිනවා රත් කරනවා කියන එක. පාප කියන්නේ පිසපු රත් වෙච්ච. එනිසා හිත රත් කරන රත් වෙච්ච තත්ත්වයට පත් කරන ධර්ම වලටයි පාප කියලා කියන්නේ. සබ්බ පාපස්සකරණං කියන්නේ එහෙම රත් වෙන වැඩි, හිත රත් කරන වැඩි, හිත ගිනි ගන්න වැඩි
හිත දවන වැඩ වෙන දෙයකින් කියනවනම් හිත පීඩාවට පත් කරන වැඩව ක්‍රියාකාරම් කම්බලින් නවතිනවා. මොකද හිත පාපකාරී වුණාම වචනත් පාපකාරී වෙනවා, ඒ අනුව ක්‍රියාත් පාපකාරී වෙනවා. එතකොට සිතෙන් කයෙන් වචනයෙන් කියන තුන්දරින්ම පව් කෙරෙනවා. මූලික පියවර නිවන් දකින්න තියෙන ඒ විදිහට පාප කර්මයන්ගෙන් වැළකී සිටීම. පාප කර්මයන්ගෙන් වැළකෙනකොට කුසල කියන කෞසල්‍ය, කුසලතාවය කියන දක්ෂකම, හැකියාව ඉබේ මතුවෙනවා. අපි බලාපොරොත්තු වෙන මූලිකම හැකියාව, හැම හැකියාවකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සතුටින් ඉන්න, දුකෙන් තොරව ඉන්න, දුක නිරුද්ධ කර ගැනීම, චිත්ත පීඩාව නැති කර ගැනීම, කරදර නැති කර ගැනීම. ඒ නිසා කුසල සුප සම්පදා, උප කියන ළඟට, සම්පදා කියන සම්ප්‍රාප්ත වෙනවා, ළඟා කර ගන්නවා, ළඟට ගන්නවා, ලං කර ගන්නවා. මොකද ලං කර ගන්නේ කුසල. කුසල කියන්නේ කෞසල්‍ය. මුත්‍ය කෞසල්‍ය කියන්නේ දක්ෂකමට, හැකියාවට. මොකද සියලුම හැකියාවන්ගේ පදනම මූලික හැකියාව. අපි හැම හැකියාවක්ම බලාපොරොත්තු වෙන්නේ දුකෙන් මිදීම. ඒ නිසා කුසලස්ස උපසම්පදා කියන්නේ දුකින් මිදෙන හැකියාව ළඟා වෙනවා. ඒ ළඟා වෙන්නේ කොහොමද? දුකටපත් කරන හැකියාව අයින් වෙනකොට. දුකට පත් වෙන හැකියාව ක්‍රියාත්මක කරන චිත්ත ධර්ම තුනක් ගැන සඳහන් වෙනවා, ලෝභ, දෝෂ, මෝහ කියලා. ලෝභ කියන්නේ දැනට නැති දෙයක් ලබා ගන්න හිතන එක, හිතෙන් අදින එක. දැනට නැති සැපක් ඇද ගන්න කරන උත්සාහය. ද්වේෂ කියන්නේ දැනට තියෙන දුක නැති කර ගන්න කරන උත්සාහය. කියන්නේ සැප ඇද ගන්නත් දුක තල්ලු කරන්නත් කරන උත්සාහයට තමයි කියන්නේ ලෝභ හා ද්වේෂය කියලා. ලෝභයෙන් සැප ඇද ගන්න හදනවා, ද්වේෂයෙන් දුක තල්ලු කර ගන්න හදනවා. චෛතසික වශයෙන් ඒ දෙකම අපි කරන්නේ මෝහය හින්දා. යමක් අදිනකොට හිත රත් වෙනවා. යමක් අදිනක හිතට වෙහෙසක්. ඒ වෙහෙස චිත්ත පීඩාව. ඒ පීඩාව ඇතිකලේ හිතෙන් යමක් අදින එකෙන් නම්, හිතෙන් යමක් අදිනක නතර වුණාම ඒ පීඩාව නැති වෙනවා. හිතෙන් යමක් අදින එකට තමයි ලෝභය කියලා කියන්නේ. එතකොට ලෝභය නැතුණාම හිතේ පවතින ධර්මතාවයට තමයි අලෝභය කියලා කියන්නේ. ලෝභය ධර්මයක්, ඒක අකුසල ධර්මයක්. අලෝභය කුසල ධර්මයක්. කෞසල්‍ය දක්ෂකම. ලෝභන කර ඉන්න පුළුවන් කම දක්ෂකම. ඒක නිසා ඒකට කුසලක් කියලා කියනවා, කෞසල්‍යයක් කියලා කියනවා. ඒ වගේම යමක් හිතෙන් තල්ලු කරනකන චිත මහන්සියක්. දුක අයින් කරන ධර්ම වේස මහන්සිය. ඒ වේශ මහන්සිය හා පීඩාව නැතුනාම හිතට ලැබෙන සැනසෙල්ල, දුකෙන් මිදීමක්. ඒ නිසා ද්වේෂයේ කියන තල්ලු කිරීමෙන් තොරව මේ දෙකේදී සිද්ධ වෙන්නේ යථාභූත ඥාන දර්ශනයයි යථාලාභ සන්තුට්ටිය පහළ වීම. ලෝභ කරන්නේ තමාට නැති දෙයක් ගැනනේ. ඒ තමාට නැත්නම් ඒක හැටි එහෙමයි කියලා පිළිගන්නවා. මට ඒ தත්ත්වය ඒකයි. තමාට මොනවාරි නැතුණාම ඒ නැතිවෙච්ච දේ ආවේ එක තමා මගේ ලැබීම, ඒකට කමක් නැහැ. ඒක එකක් නැති වුණාට තමන් කැමති තව දේවල් කොච්චර දේවල් තියෙනවද කියලා ඒ තියෙන දේ සතුටු වෙනවා. යථාලාභ සන්තුට්ඨිය. අන්න එතකොට හිත ලෝභයෙන් හා ද්වේෂයෙන් තොරයි. ඒ විදිහට
ලෝභයෙන් දෝෂයෙන් තොරව හිත තබා ගන්නට පුළුවන්කම කුසලතාවයක්. ඒ කුසලතාවය වර්ධනය වෙනකොට හිතට දැනෙන්නේ සහනයක්, සැනසෙල්ලක්, දුකෙන් තොර තත්වයක්. ඒ දෙකම කරන්නේ මෝහයෙන්ද? මොකද්ද මෝඩකම? හිතෙන් දඟල්ලා හිටියන් සැප ගන්න පුළුවන් කියන එක. හිතෙන් දඟල්නකොට හිත රත් වෙනවා, හිත රත් වෙනකොට හිතේ දුකක්, පීඩාවක්. දඟලන්නේ නැති ඉන්නවා නම් හිත රත් වෙන්නේ නැහැ, හිත දැවෙන්නේ නැහැ, හිතේ වෙහසක් මාංශයක් නැහැ. ඒතර පවතින සැනසිලි දායක තත්ත්වය. ඒකත් ඒ තත්ත්වයේ හිත පවතින්නේ. තියෙන දේන් සතුරු වෙනවා, නැති දේවල් හිතෙන් අදින්න නැතු ඉන්නවා. හැබැයි මේ ක්‍රමය ලෝකෝත්තර මාර්ගයේදී අනුගමනය කළ යුතු ක්‍රමයක්. ලෞකික මාර්ගයේදී සැපදායක දේවල් ලං කරගන්න ඕනේ, දුක්ඛදායක දේවල් අයින් කරගන්න ඕනේ. ලෞකික මාර්ගය එකක්. ලෝකෝත්තර මාර්ගය ඊට පටහැනි මාර්ගයක්. ලෞකික මාර්ගයෙන් ලබන්නේ සාමිෂ සම්පත්, සාමිෂ සැපය. ලෝකෝත්තර මාර්ගයෙන් ලැබෙන නිරාමිෂ සැපය. ආමිෂ නැහැ. තියෙන්නේ සතුටු වෙනවා, මුකුත් අදීනේ නැහැ. යථාලාභ සන්තෘප්තිය තියෙනවා. ඒ සුවය තහවුරු වෙනවා, ඒ සැනසිල්ල තහවුරු වෙනවා. ඒ සැනසිල්ල තියෙන ඇල්මෙන් හිත මිදුනහම, ඒ කියන්නේ චිත්ත කාන්දම් වලින් හිත මිදුනහම. චිත්ත කාන්දම් නිසා තමයි හිත යමකට කැමති වෙන්නේ, අකමැති වෙන්නේ. ඒ දෙකෙම හිත රත් වෙනවා, හිත වේතරපත් වෙනවා, හිත ක්‍රියාකාරී වෙනවා. කැමති වෙන්නේ නැතුව, අකමැති වෙන්නේ නැතුව ඒ දේ ඒ ආකාරයෙන් පිළිගන්න පුළුවන්කම තියෙනකොට හිතේ පවතින සැනසිලි දායක ගතියක්. අන්නේ යථාර්ථය, ඒ தත්ත්වේ හිත සංස ගන්න පුළුවන් කියන යථාර්ථය අවබෝධ වීම සිද්ධ වෙන්නේ මෝහයේ කියන මුලාව නැති වෙනකොට. දඟලලා නිවන් දකින්න පුළුවන්, දඟලලා දුක නැති කරගන්න පුළුවන්, චිත්ත පීඩා නැති කරගන්න පුළුවන් කියන අදහස නැති වුනහම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ විදියට දඟලලා නැති ඉන්නකොට ඇති වෙන හිතේ සැපක්, ඒ සැපටත් ඇලෙන්නේ නැති ඉන්නකොට. ඒ සැප දිගට තියා ඇලෙනවා කියන්නේ දිගට තියා ගන්න ඕනේ කියන හැඟීම. ඒ දිගට තියා ගන්න ඕනේ කියලා හිතන්නේ ඒක නැතුණාම දුකයි කියන එක තමයි දරා ගන්න බැරි හින්දා. ඒ දෙකෙන් වැඩ කරන්නේ රාගේ, ద్వේෂය. රාගය කියන්නේ කැමැත්ත, ద్వේෂය දෝෂය කියන්නේ අකමැත්ත. සැපට කැමැති, සැප නැති වෙලා දුකටපත් වීමල අකමැති. ඒ කැමැත්තත් අකමැත්තත් දෙකම වැඩ කරන්නේ නැතිකොට හිත වීතරාගී, වීත දෝෂී. ඒ වැඩ කරන හිත වීත මොහි වුණාම, මුලාරපත් නුනම්, ඒ විතරාගී, වීත දෝෂී, වීත මොහ චිත්ත සූපේ තමා නිවනයි කියලා කියයි. ඒ මාර්ගයෙන් තමා නිවන් දැකින්න පුළුවන්. එසේ නිවන් දැකීම සිද්ධ වෙන්නේ සියලුම බුදුරුන්ට පොදු අර මූලික අනුශාසනාවට ක්‍රියාත්මක වීමෙන්. සබ්බ පාපස්ස අකරණං කුසල සුප සම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසන. ඒ අනුශාසනාව කිරීමේ ප්‍රාතිහාරයක් තමයි අර මං සඳහන් කළේ මෛත්‍රී කාල් කියන අටසිල් මෑණියන් රහත් වෙච්ච බව ඔප්පු කරන ප්‍රාතිහාරයක් තමයි ඒ රහත් තෙරණියගේ භස්මාවශේෂ මුතු බවට, මණික් බවට, පලිග බවට පත් වී තිබෙමින් තහවුරු වෙන. ඒ වගේම අවසානයේට වාර්තාවල තියෙන රහතන් වහන්සේ පිරුණාන පැයර පස්සේ මහා බෝය ඥාන සම්පන්න රහතන් වහන්සේ 2011 ජනවාරි 30 පිරුණාන පාවට පස්සේ උන්වහන්සේගේ භස්මාවශේෂත් මුතු බවට, මණික් බවට, පලිග බවට පත් වෙලා තියෙනවා. උන්වහන්සේගේ ලේ බින්දු වෛද්‍ය පරීක්ෂණ ගත්තා.
කලක් ගියාට පස්සේ රතුපාට මැණික් බවට පත් වෙලා තියෙනවා. මේ රහතන් වහන්සේලා දැනගෙම භස්මාවශේෂ මැණික් බවට මුති බවට පලිග බවට පත් වෙලා තියෙන බව උන්වහන්සේලාගේ ජීවිත කතාවල චාරිත්‍රයක් වශයෙන් දක්වලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ ජීවමාන චාරූප පාලලා තියෙනවා. ඒ මුතුවල මැණික් වල ස්පටික වල නම් පලිග වල මේ පැහැදිලි වෙනවා. නුවන් දැකේ මූලික ප්‍රාතිහාර්ය තමයි සීලොන් දුක් වලින් මිදීම. සූත්‍ර ගණනාවක්ම සඳහන් වෙන්නේ නිවන ශරීරයෙන් ස්පර්ශ කරන්න පුළුවන් කියලා. කායන පස්සිත්වා විහෙති කියලා සූත්‍ර ගණනාවක සඳහන් වෙනවා. කියන්නේ නිවන කායට දැනෙනවා. ඒ කායට දැනෙන බව ගතිය තමයි අර මං කියපු උදාහරණ වලින් රාජන වාසයලාගේ භස්මාවශේෂ මුතු බවට මැණික් බවට පලිග බවට පත් වෙලා තිබෙමින් තහවුරු වෙන. උන්වහන්සේලා කායන පස්සිත්වා විහෙති කියන්නේ නිවන් සෝය එක එක මට්ටම් වලින් ධ්‍යාන මට්ටම් වල අත්දකින්න නිවන් සෝය මාර්ගඵල මට්ටම් වල නිවන් සෝය අත්දකින්නවා. රාත්‍රියෙමින් පරිපූර්ණම ඒ සෝය අත්දකින්න. ඒ අත්දැකීම සිද්ධ වෙන්නේ උන්වහන්සේලාගේ ශරීර වලින්. ඒ බවයි ඒ සෝය කායන පස්සිත්වා විහෙති කියලා පඤ්ඤා විමුක්ති සූත්‍රයේදී කායසාක්කි. කායසාක්කි සූත්‍රයේ තියෙන අංගුත්තරනිකායේ පස්වෙනි කාණ්ඩේ 536 පිටුවේ, පඤ්ඤා විමුක්ති සූත්‍රයේ තියෙන්නේ 538 පිටුවේ, උපතෝ භාග විමුක්ති සූත්‍රයේ තියෙන්නේ 540 වෙනි පිටුවේ. කුද්දකනිකායේ පළවෙනි කාණ්ඩේ 378 පිටුවේ සඳහන් වෙනවා නිවන කයින් ස්පර්ශ කරන්න පුළුවන් කියලා. ඒ සඳහන් වෙන්නේ මේ ධාතු සූත්‍රයේ කුද්දකිනක ඇතියෙන. ඒ ප්‍රකාශය තියෙන බුදුහන්සේගේ කායේන අමතන් ධාතුන් පස්විත්වා විහෙති කියලා. උන්වහන්සේලා කායෙන් අමුත්තමා නිර්වාණ සුවය භුක්ති විඳින්න ඉන්නවා කියලා. ඒ නිවන හිතෙන් ස්පර්ශ කායෙන් ස්පර්ශ කරනුණාට නිමිත්තක් වශයෙන් හිතර ගන්න බෑ කියන එකයි අතක්කාවචරන් කියලා කියන්නේ. ඒක තියෙන්නේ කුද්දකිනිකායේ පළවෙනි කාණ්ඩේ 366 පිටුවේ අජාත සූත්‍රයේ. නිවන නිමිත්තක් වශයෙන් අදහසක් වශයෙන් හිතෙන් අල්ලා ගන්න බැරුණාට නිවන දැක්කාම ඒ නිවන ඇඟට දැනෙනවා. ඒ ඇඟට දැනීම එක එක මට්ටම් වල සිද්ධ වෙනවා. එහිඳ අපේ දිනදා ජීවිතයේදී සබ්බපාපසකරණම් කියන පරිදි පවවලින් මිදිලා කුසල සුප සම්පදා කියන පරිදි කුසල් රැස් කරගනිමින් සචිත්ත පරියෝධාපං කියන කුසලයේ නොඇරෙන පරිදි හිත පිරිසුදු කරගනිමින් ඉන්නකොට අපි අත්දකින්නේ නිවන මේ සුවය. ඒ සුවය අපට අදහසක් වශයෙන් නෙවෙයි අපේ මුළු සර්වාංගයෙන්ම දැනෙන බවයි කායන පස්සිත්වා විහෙති කියලා කියන්නේ. කායන මතන් ධාතුන් පස්සිත්වා කියලා අර මං කිව්ව විදිහට ධාතු සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. එහෙනම් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව අනුව අපිට එදිනදා ජීවිතයේදී සියලුම පාපයන්ගෙන් මිදිලා කුසල් රැස් කර ගැනීමෙන් හිත පිරිසිදු කර ගැනීමෙන් නුවන් සුවය එදිනදා ජීවිතයේදී වළඳමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා.